සිමේ ආවා දාන ගෙදරක යන්න බලංගොඩ කොහෙද මල්ලි මේ හරිය මාරතෙන් බලංගොඩ මොනකද රූට් එක බලංගොඩ පාර මොකද්ද බලංගොඩ ඉඳලා 70 පාරේ මාරතෙන්ට ආවා මේ උදේ පාන්දර ඊයේ රෑ ඉඳන් ආවේ මේ උදේ පාන්දර බලාකුළු අපිට වඩා පහලින් තියෙන්නේ මේ සයිට් එකේ තියෙන කන්ද මොකද කන්දේ නම දෙතනගලයි දෙතනගල කන්ද මෙතන තියෙනවා දියැලක් ගැරන්ඩි ඇල්ල කියලාලු එකට කියන්නේ දෙතරගල කන්දේ මොකද්ද දියල්ල ගැරඩිය ඇල්ල එන්න මෙහෙම පාරක තමයි අපිට යන්නේ කොහෙද මේ යන්නේ දාන ගෙදරක යනවා දවස තිස්සේ ඇවිල්ලා දැන් උදේ පාන්දර දාන ගෙදරට යනවා තාම ගියේ නැහැ දැන් කොහොමවත් අපිට යන්න වෙන්නේ දාන කෑමට තමයි ලිප් කරනවා තත්ත්වය තමයි මේ පාරවල් තියෙන බලන්න නායක ගිහින් තියෙන මාරතැන්න කියලා ප්‍රේසහ ලස්සන පැත්තක් මේක තනිකර තේවතු තියෙන්නේ මේ පරිසරේ හරි ලස්සන පරිසරයක් තියෙනවා මේ පාන්දරට හිතා ගන්න පුළුවන්ද ලංකාවේද කියලා බලන්න ලස්සන උදේ පාන්දරට අපේ රටේ තියෙන මෙන්න මෙහෙම ලස්සනක් තමයි ශ්‍රී ලංකාවේ තියෙන්නේ එන මේ මල්ලිලයි ගමට තමයි අපි ආවේ උනාට වැඩක් නැහැ. එයා දන්නේ නැහැ ඌත් බහිනවා කැමරාවක් අරගෙන ෆෝන් එකක් අරගෙන ඌත් බහිනවා එළියට ෆොටෝ ගන්න. එන්න මේ වාහනෙන් ආවේ අපි. මේ ඉන්නේ ඩ්‍රයිවර්. කොහමද ඒක? ඔව් අනවත් මරා ගියේ. මේ ඉන්න අපේ පොඩි අය. එන්න මේ දෙන්නේ ඌත් එක්කන් ආවේ. දාහනේ කණ්ඩ යන්න. වාහනයක් එනවා අපි යනවා එහෙනම්. දර මේකට දර ගෙනියන්නේ ලොරි ගණන්.
දෙතනගල කන්දලු අපි වාන්දර එද්දි මග සෙට් වුණා මේ දියල්ලා ඒකෙන්ට යන්නම් අමාරුයි මම දැන් වාහනයකින් කොහොමද යන්න බෑ මේ වයින් ගිහිලා යන්න ඕන ඒ තැනක් තියෙනවා කිව්වා ටිකක් දුර අපි දැන් මේ හදිස්සියේ දාන ගෙදරට යන්න ඕන නිසා ආවා ඒක කියන්නේ ගැරන්ඩියල්ලා කියලා කිව්වා අර අපි හැමෝම දන්න ගැරන්ඩියල්ලා නෙවෙයි වෙනම එකක් කන්දක් මැද්දේ වගේ එක තියෙන්නේ දැන් තේවත්තර පොඩ්ඩක් ගිහිල්ලා එන්න යනවා දෙන්නත් එක්ක මේ දෙන්න අපි දෙන්න තේතාලු මෙලන කට්ටිය නම් අද නැ මෙලන කට්ටිය නෝ තව චුට්ටක් වෙලා යන තවම නැ දෙන්න අපේ තුෂාන් අයියා යූටියුබර් ඇවිල්ලා කෑම උතනෝ දානෙට කොහොමද ඒක හදින්ද මම අපිට කෑම පා නෑ ඉන්නේ නිලන්ත බාප්පා ಇದು ಪೂಜೆಗೆ ಕತ್ತಿನ ಕಂಡು ಬರ್ತು ಅದು ಕೈಗೆ අපි
ane kali ira villa, then pada udah ya na, terlalu place ya tienno me, attack ke madala, udah batay ma pain tera. Wedekian me 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 hema area ekam, tiupna lassan te me gas, normally gas. Me villa finus. Finus gas tiupa sen, then me kaling eddi, me alu ekitera, then kumu kapana, kapala me ala me patawan ma. Samare wa mehema mehema karana walu tanikara den tanikara pitteniyak wage karanna danne me tiyenne me patte tanikara me kanduwala sampurnayenma tibba aratata tiyenne inne wage sampuram finus mai tibbe මෙන්න මෙහෙම ගස් තිබ්බේ දිගටම තිබුණා ගස් මේ පහළේ ඉඳන්ම දැන් මේ පහළ ඔක්කොම කපලා අයින් කරලා තියෙන්නේ මේව මම හිතන්නේ මේ දරටද කොහෙද මේවණ මේ මෙතන ඉස්සරහා තියෙනවා කපලා කොට පළලා දාලා මෙතනින් උඩහාට ආය තියෙන්නේ මේ කැලේ වගේ හරිය මොකද ඒකට කියන්නේ මේකයි සම්මනල රක්ෂිත සමනල රක්ෂිතය එතනින් උඩට යන්නේ හැටන් වලට යන බස් එක යන්නේ මේ පාරේ. ආයිද හැටන් වලට තව අරවැහෙන් අර පැත්තෙන් ගිය හැකි මේ අවිස්සාවෙල්ල පැත්තෙන් ගිහිල්ලා ගිය හැකි. රයිට්. මේ සිරිපාද පාර මේක තමයි. සිරිපාද යන්න යන්නේ. ඔව් සිරිපාද පාර මේක තමයි හැටන් පාර කියන්නේ. මේ අපි යන පාර. රයිට්. මෙන්න මේ පාර. පොඩි පාරක් තියෙන්නේ. කැලේ මැද්දෙන් යන්න තියෙන්නේ. Karena misalnya di sini langsung dia lah, udah dia lah, kalau kita nawat terbalik. Ini apa yang napaari? Di sini mah podi, karena kita yadi, kalau mau kita sama hati kalau kita yadi di sini mah ini, waktu para galak ini amat lah, karena ini, karena di sini dia lah, ini. Rude ini amat amai ini. Saya nama kena nih, kami katanya kian nih, mau tuh pasantel, pasantel lalu, me para ini dia nih, wah adi, siapa tiap kita harus dia lah, evan ada lah, jam dia lah, kira, nama kerala, hema me kerja tuh dia lah, nih bayi, macam me waktu dia nih kali ini saat sama me, untuk waktu dia nih, tapi waktu dia aduh. Odi, waktu barat sama waktu adu kali deh. Ini route ke sama apa istirahat ya anda deh ini. Nama itu mak ya nama. Dun dumare. Thank you.
මේ පැත්තම කපලා තියෙන්නේ තාම කපනවා මේ ඉවර නෑ කප කප අදිනවා සිල්වර් කොටන් වලටත් කපලා තියෙනවා මම දැක්කා නැත්තම් මෙන්න මේ වගේ ලස්සනට තියෙනවා පාර පරිසරයක් තමයි දැන් මේ පිට්ටනියක් වගේ වෙලා තියෙන්නේ. මේ තමයි රජයේ සතු ඉඩම් වෙන්නේ මේක. ඔව් මේ රජයේ සතු ඉඩම්. රජයේ සතු ඉඩම් මේ මේකනලා මේවා කපන්නේ වතුර උරා ගන්න වැඩි කියලා තමයි. කියන්නේ මේ මේ මුල් වලට ෆයිනස් වලට පොළවේ තියෙන වතුර උරා ගන්න වැඩි. ආ එහෙම. ඔව්. ඒ වගේම කියනවා මේ වනවගාව කරන්න කියලා මේව තේරුමක් නැහැ කියලා ආයේ වවන්න කියලා. ඔව් ආයේ වර කැලෑව කැලේ වවන්න. ආ මහා කැලේ දැන් මේ මේ මෙතනින් ෆයිනස් ඉවර වෙන ඔන්නතන ඉස්සරහයි. ආ අපේ අපි යන තැන ඔන්නතන ඉස්සරහ හට් එකල ඔන්නතන ඉස්සරහ සමහට් එක. මෙතන ඉස්සරහින් ඒක ඉවර වුණාට පස්සේ තනි කර තියෙන්නේ මහා කැලේ. රක්ෂිතේ. රක්ෂිතේ. ඔව් සමල් රක්ෂිතේ. සමනල් රක්ෂිතේ තියෙන්නේ. ඒකට ඒක නම් ගස් කපන්න බෑ ඉතින්. තමයි අපි ආවේ මම කලින් දවසක් ඇවිල්ලා දිනවා පොඩි පොඩි කෑල්ලක් දාලා තිනවා මම හිතන්නේ මම දැන් නම් මේ අපි ආයේ ආවා ඉතින් මේ තියෙනවා යන්න තියෙන දුරවල් ටික බලංගොට 29ක් තියෙනවා සයිඩ් එකෙන් පහලට යන්න පුළුවන් පොඩි පාරක් තියෙනවා ගිහිල්ලා බලමු ආ කියලා යම් පල්ලෙන් තියෙන වා ඔන්න මීදුම් පාරක් එනවා අපුවත් පේන්නේ නැති ගන්නට එන්න හදන මීදුම දැන් මේ වෙලාවේ ඒ කියන්නේ දැන් වෙලාව 2:28යි මේ මේ වෙලාවේ ක්ලයිමේට් එක මේ පේනව නේද මේ හරිය අනිකර අපේ පැත්තේ වැත්තොත් 6ට විතර ඇති ඒත් ඉතින් මේ වගේ මීදුමක් නැහැ මේ මීදුම නිසා තමයි මම හිතන්නේ මෙච්චර මේ අඳුරු ගතියක් තියෙන්නේ එතන මේ පොඩ පහළට බැස්සා මේ හැඩයට ආපුවාම අර ඉස්සරහා මම ඉස්සලා පෙන්නුවේ මීදුම. ඒ මීදුම හරිය සම්පූර්ණයෙන් මේ වටේම පේනවලු. කොහේ කොයිද මල්ලි පේන්නේ? මෙතනින් ගියාම මේ කෙලින්ම පේනවා බලංගොඩ ටවුන් එක පැත්ත. ඒ බුදු පිළිමයක් තියෙනවා බලංගොඩ ටවුන් එකේ මම ඔයාලට යද්දි පෙන්වන්නම් ඒක. ඒකයි. එතකොට මේ පැත්තෙන් පේනවා චන්ද්‍රිකාව පේනවා. ආ මේ ආ චන්ද්‍රිකාව. අනිත් සයිඩ් එක. වම් පැත්තෙන්. ආරයි. වම් පැත්තෙන් චන්ද්‍රිකාව පේනවා. එතකොට මේ පැත්තෙන් අර අපි පෙන්නපු දෙතනකල කන්ද තමයි ඔය ඔතනින් උඩට තියෙන්නේ ඔය ගස් ටික පේනවනේ නේද මොකම තියෙන්නේ එතනින් පස්සෙන් එතනින් උඩට තියෙන්නේ මේ දෙතනකල කන්ද ඒ අර මේ ගැරන්ඩියල්ලා කිව්වා කියන්නේ ඔව් ඔව් ඒ ටික රයිට් 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 දැන් අද තියෙන්නේ තනිකර මීදුම් විතරයි අද තනිකර මීදුම් විතරයි මම කලින් පාරක් ඇවිල්ලා දැක්කා මෙතන මේ ඇත පෙවුණා සෑහෙන ඈතට වෙනකම් පේනවා ලස්සනයි මේ දවසට නාද නම් මේ තනිකර සුදු පාටයි එහා පැත්ත මෙතනින් අපිට අඩි මීටර් 500ක් අදුරට පේන්නේ නැහැ. ඉතින් එහා තනිකර මීදුම් පිරලා තියෙන්නේ. නෝ අපි ආව පොඩ්ඩක් පහලට මේ තේ වත්තට මේ ඇවිල්ලා තියෙන්නේ. කවිල මේ බලංගොඩ ප්ලාන්ටේෂන් මාරතැන්න ඩිවිෂන් කියලා
මේකේ මේ මේ පොඩි පාරවල් තියෙන්නේ මේව මම හිතන්නේ මේ මේ වැඩ කරන අයගේ ගෙවල් වලට යනවනේ ඔව් වැඩ කරන අයගේ ගෙවල් වලට නෙමෙයි අයිය මේක තනිකර වත්ත ස්ටේට් එකනේ තියෙන්නේ ආ ස්ටේට් එකේ ඒගොල්ලන්ට මේ මේ දලු දැන් ගෙනියන්න ට්‍රැක්ටර් එන්න එපා ඒක ප්ලාන්ටේෂන් එක ගන්න ආ ප්ලාන්ටේෂන් එකක් වුණාම මේ තනිකර මේ ඔක්කොම එකක් නේ බලංගොඩ ප්ලාන්ටේෂන් නේ බලංගොඩ ප්ලාන්ටේෂන් එතකොට ඒගොල්ලන්ගේ වාහන එනවා ඔය දලු අරන් යන්න අරන් ආ ඒකට තමයි පාරවල් තියෙන්නේ ඔව් පාරවල් තියෙන්නේ ඒකට තමයි නැතුව ගෙවල් වලට යන්නේ ගෙවල් වලට යන්න පොඩි පොඩි ෂෝට් කට් තියෙනවා ඔය ඇතුල් වලින් ඒ කියන්නේ ලයින් ලයින් වගේ ඔව් ලයින් වලට මාර තැන්න කියන පැත්තට යන්න ඔය ඔතනින් ෂෝට් කට් එකක් තියෙනවා නැත්තම් පාර දිගේ ගියොත් එහෙම කිලෝමීටර් 15ක් විතර තියෙන්නේ බස් එකෙන් ඇවිල්ලා හැටන් ඉඳන් මිනිස්සු බස් එකෙන් ඇවිල්ලා මෙහෙම වටේ ඔය පේන වටේ තියෙන්නේ ආ ඔය වටේ යන්න නැතු මෙතන උඩින් බහලා ඔතනින් බහගෙන යනවා ආ පයින් යනවා පයින් යනවා මාර තැන්නට වලට පේනවත් දන්නේ නැමෙන්නේ මේ හරියේ මේ තියෙනවා කඳු මේ තියෙන්නේ කඳු මම තනිකර මීදුම නිසා වැහිලා තියෙන්නේ එනේ මේ හරියේ මේ එනේ මේ ටිකේ තියෙන්නේ තනිකර කඳු සෙට් එකක් ඒ හරි ලස්සනට පේනවා මේ අපි මීදුම නැති දවසක ආවනා මේ දවස්වල නම් මම හිතන්නේ මේ අපි ඉන්න හරියෙත් මීදුම යනවා මේ අපි ඉන්නේ මේ 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 ටිකේ මේ ළඟම යනවා මීදුම මේ මේ හරියනොත් එනවා පේනවා මේ අපිට ළඟ පොඩ්ඩක් පේන්නේ නැති වුණාට සෑහෙන මීදුමක් මේ වෙලාවේ යනවා දැන් පේනවද අපි මේ ඉඳපු ටිකට ක්ලියර් වුණා දැන් මේ 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 හරිය කඳු ටික පේන්නේ මේ මේ හරිය සෙට් එක මෙන්න මේ හරිය මේ පල්ලෙහා මෙන්න මේ හරිය පහල තමයි මේ ටවුන් එක තියෙන්නේ ඒ කියන්නේ බලංගොඩ ටවුන් එක මෙන්න මේක මෙන්න මෙතන තියෙනවා කිව්වා මේ මල්ලි කියන්නේ කොතනද මල්ලි අර අර කැපිලා වගේ තියෙන නිකන් ඒක පේනවද මම මේ ආ ඕනේ ඕනේ මේ මෙතන තියෙන මේ මෙතන මේ තියෙන්නේ මේ රාස්සගලලු මේ මේ හරිය ඔව් රාස්සගල මේ මෙතන තියෙනවා පන්සලක් වෙනවද දන්නේ චෛත්‍යයක් තියෙන්නේ යන්න එතන පන්සලේ ඉඳලා තමයි අද දානෙට හාමුදුරු වැඩමුවේ හාමුදුරු තුන් නමක් එහෙන් වැඩමුවා අපි දානේ තිබුණු ගෙදර මෙන්න මෙතන තියෙන්නේ අපි ඉඳලා ආයේ ඔන්නතර ඉඳලා තමයි ආවේ දානේට ගිය ගෙදර පේන පොඩ උඩට යන් ආයේ මෙතනින් රයිට් අපි මෙන්න මෙතෙන්ට අර ඉස්සල්ලා මුලින්ම ආවේ බලන්න දැන් ක්ලියර් වෙලා මීදුම සම්පූර්ණයෙන් නැතුව ගියා දැන් ලස්සනට පේනවා මේ පැත්ත නම් තාම මීදුම තියෙනවා මේ බලංගොඩ සයිඩ් එක මේ පැත්ත සම්පූර්ණයෙන් ක්ලියර් වෙලා තියෙන්නේ මේකයි අපි ඊයේ ආවේ බලංගොඩ අපේ යාළුවෙක්ගේ ගෙදරක මෙයාගේ මල්ලි කෙනෙක් එයාත් අපිත් එකම තමයි එහෙ තමයි ඉන්නේ ඉතින් මේ දානෙකට ආවේ දානෙකට ඇවිල්ලා දැන් දානේ වැඩ කටයුතු ඉවරයි අපි දෙන්නත් එක්ක ආව පොඩ්ඩක් ඒ ගෙවල් වල ඉඳලා කිලෝමීටර් එකමාරක් දෙයක් විතර එනකොට මේ මේ තැන තියෙනවා මෙතන ලස්සට පේනවා ඈත ඊතර පොඩ්ඩක් බලලා යන්න මං කලිනුත් ඇවිල්ලා තියෙනවා ගොඩක් දවසකට පස්සේ මේ අදාවේ ඉතින් අපි ඒ අනාතරේ තමයි පොඩ්ඩක් මේ ලස්සන බලන්නත් එක්ක ආවේ
මේ හරියේ මේ වැඩ මේ මාර්තනනේ මාර්තනනේ මේ හරියට කියන්නේ අයියේ බොරන් ගම්මු බොරන් ජම්මුව මාර්තන පාස් කළා කිලෝමීටර් 6ක් විතර එන්න ඕනේ උඩහට රයිට් එතකොට මේ පාරේ උඩට යද්දී මේ කැලේ වැදින් යන්නේ මේ සමල්ල ඔව් සමල් රක්ෂිතේ තමයි සමල් රක්ෂිතේ තියෙන්නේ මම ඉස්සලත් කිව්වා වගේ ඒක උඩට යන්න තියෙන්නේ මේ ඒකේ යන්නේ හැටන් වලට බස් එකක් යනවා ඒ වුණාට අර ප්‍රධාන පාරක් මේක ඒ වුණාට මහා ලොකුවට බස් යන්නේ නැහැ වාහන ටිකක් අඩුයි පාර ටිකක් සවුතු නිසා වෙන්නේ සමහර විට බලංගොඩ ඉඳලා හැටන් වලට යන්න තියෙන්නේ මේ පාර තමයි සිරිපාද යනවා යන්නේ ඔව් මේ පාරෙන් තමයි සිරිපාද හුඟක් යන්නේ සිරිපාද යනවා හැටන් හරහා යනවා හඩ්නරය නැ මේ වැතල්ලු යන්නේ මේ හරි ලස්සන පැත්තක් දැන් අපි එද්දි සම්පූර්ණයෙන්ම මීදුමින් මේ පැත්තම වැහිලා තිබ්බේ දැන් ෂෙනික දැන් විනාඩි 15ක් වගේ ඇතුළත අපි අර ගිහිල්ලා ඉනකට දැන් සම්පූර්ණයෙන් ක්ලියර් වෙලා තියෙනවා මම ඉස්සෙල්ලා පෙන්නවා වගේ ලස්සනට ක්ලියර් වෙලා තියෙන්නේ ඉතින් ආයේ ෂෙනික වැහෙන්නත් පුළුවන් ඔය විදිහටම මේ නෝකයි කතාව අපි ඉතින් පොඩ්ඩක් සීතලයි සීතලයි පොඩ්ඩක් සීතලයි සීතලයි ඉතින් අපි අර සීතල විවි ඉන්න මිනිස්සු නිසා අවුලන්නේ අපිට ඒ නිසා ඉතින් ඉන්නවා මේ අපි හෙට යනවා හෙට යන්න කලින් ආයේ තව කොහෙට හරි යන්න පුළුවන් වුණොත් ගිහිල්ලා ඒ වැඩේ පොඩ්ඩක් බලන්න පොඩි අයිඩියා එකක් තියෙන ඔළුවේ තියෙන තැන් දෙක තුනක් ගැන බලමු පුළුවන් වුණොත් ගිහිල්ලා එකක් බලමු බලමු පුළුවන් වුණොත් ලස්සන වලවල් තුනක් පෙන්වන්න බේසන් වලවල් තුනක් පෙන්වන්න පුළුවන් නාන්න සුපිරි සුපිරි පොට් එකක් පෙන්වන්න සුපිරි පොට් එකක් හැබැයි වතුර නම් පට්ට සීතලයි හැබැයි නාන්න නම් නියමයි එතරම් පල්ලෙහාට දියල් වගේ තියෙනවා ඔව් දියල්ලක් තියෙනවා දියල්ල තියෙන්නේ පහල පැතර යන්න බෑනේ බෑ යන්න පුළුවන් අයියේ ඒ වටෙන් බහලා යන්න ඕනේ බහලා යන්න ඕනේ ඔව් මම උඩට ගිහිල්ලා තියෙනවා නාලා තියෙනවා අර ලස්සන තරක් බලමු එහෙම වුණොත් හෙට දවසේ එතෙන්ට ගිහිල්ලා එහෙම කරලා ඊළඟ දවසේ බලන්න පුළුවන් එමුණු. රයිට් අපි ගියා එහෙනම් පහලට. Subscribe now and press the bell icon. Never miss an update.